පිළිගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම ඔබට තියෙන අයිතියක්. ඒ අයිතියට අපි ගරු කරනවා. ඒ ගරු කිරීම එහෙමම තියාගෙන අපි සූදානම් තවත් විශේෂාංගයක් ඔබට ගේන්න. මේවා වෙනසෙන් විතරයි. ඒ නිසා අපිට එහෙම කියන්නේ. කෙනෙක් ඉන්නවා ඔහුට පුළුවන් යම් යම් දේවල් කරන්න. මේ කරන දේවල් විද්‍යාවන් එහෙම නැත්නම් මැජික් කියන කෝණයෙන් එහාට යනවා. ඒකත් ඔබම තීරණය කරන්න. මේ දේවල් හරිද නැරදිද කියලා ඔබ අපිට කියන්න. නම අරුණ කුමාර. අරුණ කුමාර කන්නාරද. අරුණ මොනවද ඔයාට පුළුවන් මොනවද ඔයාට බැරි? සාමාන්‍යයෙන් මට පුළුවන් දැනට ලංකාවේ කිසි කෙනෙකුට කළ නොහැකි අරුම පුදුම දෙයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මගේ ප්‍රේක්ෂකින්ද අදාගත නොහැකි විස්ම කර්ම දෙයක්. පුදුම හිතෙන දෙයක්. සාමාන්‍ය උදාහරණයකට ගත්තොත් වතුර ලීටර් 5ක් එක හුස්මට ආමාශයට ඇතුළු කරන්න පුළුවන්. ලීටර් 5ම ලංකාවේ ඕනම තැනකදී ආපවමට තිබ්බ විදිහටම අරන් දෙන්න පුළුවන්. පාන වර්ග සම්බන්ධයෙන් විතරයි මේ කියන දේ කරන්න පුළුවන්. ඔක්කොම පාන කියන්නේ ආමාශය යන දේවල් වලින් පාන. ඒ කියන්නේ සාමාන්‍ය ඝන ද්‍රව්‍ය ගිරින්න පුළුවන් දේ. පුළුවන්. ඝන ද්‍රව්‍ය කියන්නේ සාමාන්‍ය කාසි දෙකක් ගත්තොත් වර්ෂ දෙක නොපෙන්නවා. ඒ කියන්නේ කාසි දෙක අරගෙන වර්ෂ දෙක නොපෙන්නවා මං ආමාශයට ඇතුළු කරනවා. හරි. මේ දේවල් සියල්ල ඔබ ඉදිරියේ මේ විදිහට පෙන්වන්න අපි සූදානම්. අපේ කැමරාව ක්‍රියා විරහිත නොවි අඛණ්ඩව මේ විදිහට මේ දේවල් පෙන්වයි. හැමදේම ඔබ බලා ගන්න. ඉස්සෙල්ලම වතුර බෝතලයක් දෙන්නද ඔයාලට? ඕකේ. පුළුවන්. දෙන්න. මම වතුර බෝතලේ දෙන ගාව මෙන්න මෙහෙම දෙයක් අහන්න. අපිට කියන්න ඇඩ්‍රස් එක. සාමාන්‍යයෙන් මම ඇඩ්‍රස් එක නම් කියන්නේ නැත. ඇයි? ඒක ඇත්තටම කියනවා නම් මගේ ජීවිතේට ගොඩක් මම කරදර වලට මුහුණ දුන්නා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාව පැහැර ගැනීම වගේ දේවල් වලට මාව ඇතුළු වුණා. ඒ කියන්නේ ඔබේ තියෙන කුසලතාවය හරහායි කම් කෙනෙක් අයිතිදයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අයිතිදයක් බලන්නේ. නමුත් මම මහනුවර. හරි. මහනුවර උපන්නේ. කොයිතරම් කුසලතාවයක් තිබ්බත් ජීවිතේට බයයි. බයයි. ඒ කියන්නේ මම මගේ ජීවිතේට ආදරෙයි. හරි. ඒ වගේම තමයි මගේ දක්ෂතාවේ මම මගේ ප්‍රේක්ෂකින් පෙන්වන්න ඕනේ. දැන් මේක ගත්තට පස්සේ මේ වතුර මේකේ ප්‍රමාණය මංජල කොච්චරක් ඉදිරිය තියෙද කියලා කියන්න පුළුවන්. මංජල කී විතර 3 ලීටරයක් තියෙනවා. තියෙනවානේ. මංජුලයා කිව්වා මට මේ වතුර ලීටර එකමාරක් දීලා අරන් දෙන්න. මම මේ වතුර එක ආපහු ගොනුවා. හරි. හැබැයි මේ හැම දෙයක්ම කරන්නේ ආධ්‍යාත්මික බලේ. එහෙම නැත්නම් අදිමානසිකත්වයෙන්. සිතුන සැටියෙන් මේක කරන්න බෑ. ඒ කියන්නේ හිතපු විදිහට ශනිකෙන් මේක කරන්න බෑ. මේකට එකතු වෙන්න ඕන මේ ආකාරයට. කොච්චර කාලයක් ඔක තියාගෙන ඉඳන් දා විදියට ඉදිරියට ඕන සාමාන්‍ය කාලයක් පැය 5ක් 6ක් ඔය වතුර සියල්ලම දැන් ආමාශයට ගිහිල්ලා තියෙන්නේ අනිවාර්යයෙන්ම දැන් මේකෙදි තහවුරු වෙනවා මේ දේර වර්ගයේ මේ වතුර බෝතලේ මට කොහෙවත් හංග ගැනීම කරන්න බෑ බොනවා කියලා නොපෙන්වා ඉන්නත් බෑ මේක මම බොන්න ඕන හැබැයි මේ වතුර බඩේ තියද්දි තව වතුර දුන්නත් මට බොන්න පුළුවන් මෙහෙම දේවල් කරන්න ගියලා යම් විදිහකින් ජීවිතේට අනතුරක් වුණොත් මොකද වෙන්නේ සාමාන්‍යයෙන් මෙහෙමයි මම මේ අනතුර වළක්වාගෙන තමයි ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරන්නේ මට එහෙම අනතුරු සිදු වුණා මට මම ගම එහෙම කියන්නේ නැතුව ප්‍රදේශය කියන්නේ නැතුව මට යම් කිසි ස්ථානයකදී පහේ කාසියට ඇසිඩ් ඔබල දුන්නා මගේ උගුරු පිච්චිලා මම මාස 6ක් ප්‍රතිකාර කළා ඒ වගේම තවත් ස්ථානයකදී බීම වලට මට බෙහෙත් ප්‍රතිකාරවම් කරලා දුන්නා ඒ වගේ අනුදුරු වලට මම මුණ දුන්නා. නමුත් ඒවම සාර්ථකව නිම කරගත්තා. ගෙදර උදේ කැමසිත මේ වැඩේ කරනවට? ඇත්තටම මගේ නෝනා, එතකොට දෙමාපියෝ අම්මා තාත්තා, නෝනාගේ පැත්තේ අම්මා තාත්තා, ඒගොල්ලෝ මේකට විරුද්ධයි. නමුත් මේ තමයි මගේ දක්ෂතාවය. හරි. මේකටයි මම ගරු කරන්නේ. දැන් අරුණ ඔයාට මම යෝජනා කළොත් ඔය බීපු ලීටර දෙකෙන් එක ලීටරයක් නැවත තවත් උදාහරින්න කියලා පුළුවන්ද? මෙහෙමයි. දැන් ලීටරයක් දැන් බෝතලෙට ගත්තොත් බෝතලෙට පුරවන්න අමාරුයි. ඒ නිසා මම මගේ ඉදිරියේ තියෙනවා වීදුරු. හරි. කාටවත් සුවසේ හොඳට පේන පැහැදිලිද? මම වීදුරු වලට පුරවන්න. හරි. ලීටරයක් මේ වීදුරු ඔක්කොටම. ඔව්. හරි. එහෙම අවශ්‍ය නැහැ. එහෙනම් මට මේකට මේ වීදුරු ඔක්කොටම පුරවලා දෙන්න. රයිට්. හැබැයි මෙන්න මේ කිසිම දෙයක් මෙන්න මෙහෙම කරාට එළියට එන්නේ නැහැ. ඒ කියන්නේ අපේ
බලන පේක්ෂකින් හිතන ඇති වමන් වම වමන ගැනීමක් උපකාරයට ගැනීමක් වමන කිරිලක් නෙමේ වමාරණවන කරදි එඩියට එනවා. එකන එහෙම කරාට මේවා ගන්න බෑ. මේක ගන්නේ මගේම ශක්තිය. එහෙනම් ගන්න ආකාරය තමයි මොකද මගේ ඇතේ තියෙන්නේ කියලා. මේකත් අරුණ අපිට කරපු ඉල්ලීමක්. මේ ඉල්ලීම හැටියටයි මේ දෙක කළේ. අවසානයේදී ප්‍රාණඝාතයක් නොවී ඔය කියන විශ්වකර්ම වැඩේ කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඔකදී ගොඩාක් මම ඔක තේරුම් අරගත්තේ මගේ ප්‍රේක්ෂකයන්ට තහවුරු කර යුතුයි. මේ හැම දෙයක් පර නැති දේවල්. මට පුළුවන් නේ පර නැති දේවල් විතරක් දාව මාසෙට ඇතුළු කරන්න. එහෙනම් පණ තියෙන දෙයක් යවුවොත් ආපස්සට ගන්න බැරි වෙයිද කියන කෘතුවලින් මගේ ප්‍රේක්ෂකයන් ඉන්න නිසා මම තීරණය කරා පණ තියෙන සතෙක්ව මුලියා මාසෙට ඇතුළු කරන්න. හරි. කොච්චර වෙලාවක් මේ මාළු දෙන්නා හෝ මාළුවෙක් ඔයාට විනාඩි 10ක කාලයක් මාළුවෙක් තියාගන්න පුළුවන්. දැනට මම කරපු ට්‍රේනින් වල අනුව මට විනාඩි 10ක කාලයක් මාළුවාගේ ජීවිතේ නැති වුණා හෝ ඇති වුණා හෝ කියන්නේ ජීවිතේ නැති වුණත් මට ආපහු අරගෙන දෙන්න පුළුවන් පණ පිටියේ. මට තේරුණේ මාළුවා ආමාශයට ගියාට පස්සේ අපි බඩේ අම්ලයක් ඇසිඩ් තියෙනවා. ඇසිඩ් වලට කලවම් වුණාම මාළුවාගේ ජීවිතේ නැති වෙනවා. මාළුවගේ ජීවිතේ නැති වුණත් මම මාළුවගේ ජීවිතේ ආපහු තිබ්බ තත්ත්වයට මරන් තමයි ආරම්භ දෙන්නේ. ඒක කොහොමද වෙන්නේ කියන එක මමවත් තාම දන්නේ නැහැ. හරි. මේක පෞකාරණයක් නොවේවා කියන ප්‍රාර්ථනාවත් එක තමයි මේ වැඩේ පටන් ගන්න. ඔයාලා අවසර දෙනවා. තාම නිරුපද්‍රිතයි. ඒ වගේම මග කොහේ හරි ඉන්නවා නම් කදි සුරුස් ගාලෙ දිදී පැහැදිලි වෙන්නේ මේ තක්සේරුව ගන්න පුළුවන් වුණා මෙතන දැන් ඉන්නේ එක මාළුවයි මේක උජව කරන්න ඕනේ නැහැ නේ අපිට පැහැදිලිව පේනවා ඇති මේ විදුරණ මකමු මාළු දෙන්නෙක් පණ පිටින් ඉන්නවා දැක්කොත් මම හිතන්නේ ඔබට සාධාරණ නිගමනයකට එන්න පුළුවන් මාළුවා දැන් ඉන්න ආරම්භ කරනවා ඉන්න තැනකින් මම මාළුවා මේ ආකාරයට උඩට අරගන්නවා මම ඇඟිල්ල තියලා මාක් කරන්නම් මාළුවා උතරින් කොතෙන්ද දෙන්නේ කියලා. ඔය වැඩි වේලාවක් දඟලන්නේ මගේ මාළුවා. අමෙදුර ඒකද ඔප්පු කරගන්න බැරි අපිට කොහොමදත් හරි ඒක තර්කයක් නෙමෙයිනේ මාළු දෙන්නෙක් සජීවීව ඉන්නවා මේ තුල ඒ ටික ඔබට යම් ප්‍රමාණයකට ඔහුගේ කුසලතාවයන් පරීක්ෂා කරන්න ඒ ගැන තීරණයක් ගන්න ප්‍රමාණවත් වෙයි කාසි දෙක ගිල්ල මට ගන්න පුළුවන් කාසි දෙකක් විතර නෙමෙයි දෙන්න අපි සාමාන්‍යයෙන් ඒකත් උනම් බලන්න පුළුවන් හරි එහෙනම් ඉස්සෙල්ලා කාසි දෙක බලන්න හරි කාසි දෙක දෙන්න මම ආරාධනා කරන අපේ සේවකින් දෙපළට කවුරු හරි එන්න සමීර පද්ම වර දෙන්න ඉන්නකෝ වකිලෙන් කියන්නේ මේ අය අරුණගේ කවුරුවත් නෙවෙයි මේ ස්වාධීන සේවයේ රූපානි සේවයේ අපේ කාර්යභාරයේ අය කාසි දෙකක් දෙන්නන්න එපා කාසි දෙක දෙන්නන්න දෙන්නන්න එපා හරි අප තමගේ කාසි වල අවුරුද්ද බලා ගන්න හරි දැන් ඒතකොට මට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් ඔය කාසි දෙකේ වර්ෂ දෙක මම බලන්නේ නැහැ හරි ඒනකට මම ওই දෙක අරගෙන මගේ ආමාශයට ඇතුල් කරනවා ඊට පස්සේ මගේ ප්‍රේක්ෂකයෙක් කිව්වොත් ඒ ප්‍රේක්ෂකින් කියන කාසිය එහෙම නැත්නම් ඒ කියන කියන්නේ සාමාන්‍ය දෙන්නගේ ඒ වර්ෂ දෙක වෙන් කරලා මම ආරම්භ කරනවා වර්ෂපැත්ත වහන්න කාසිය වර්ෂපැත්ත වහන්න වර්ෂපැත්ත වහලා මගේ අතුලින් තියන්න හයි මම නම සමීර එන්න වර්ෂපැත්ත වහලා අතුලින් තියන්න දැන් මේ දෙක දැන් මේ දෙක තියෙන්නේ මගේ බඩේ නෑ කටහරලා පින්නන්න පුළුවන් දියෝසන් සමීර පද්මුවර හරිද වැඩේ
කාසි දෙක හරි තියෙනවද? නැහැ. දැන් මට ඕනන්නේ මේ කාසි දෙකෙන් මට පුළුවන් ඉල්ලන ඕනම කාසියක් ඉස්සරම අරන් දෙන්න. හරි. ඉදිරිපත් වුණා. පිලිමිට කරනවා. මට මෙහෙම දෙයක් වුණා. කාසි දෙක ගන්නකොට කියලා ගෑවිලා ගන්න පුළුවන් නොගෑවිලා ගන්න පුළුවන්. කියලා නොගෑවි ගන්න පුළුවන් හොඳයි. එතන තමයි මම දක්ෂ. ඒක තමයි මට මගේ පීක්ෂින් දී යුත්තේ. ඔව් කියලා ගෑවිලා ගන්න මම මෙමරිමක් කියලා කියන්න පුළුවන්. කියන්න පුළුවන්. ඔව්. සල කියන්න කියලා ගෑවිලාද? නෑ. මේ කාසිය වර්ෂය 2000 රුපියල් කාසියක්. මේ ඔයා දුන්න කාසියමද? සමිරගේ කාසියද දුමුද? නැතර රුපියල් අපාඩුවේ. හරි. මේකමද? කලින් බිබුව අතර දැන් ගන්න පුළුවන්. ඉස්සල බිබු. ඔව්. පුළුවන්. පුළුවන්. හරි. මේ 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 බාජට් උදාහරණ දෙන්න පුළුවන්. පුළුවන්. මේක වෙන මොකක් හරි පාවිච්චි කරලා ගන්න තිබ්බේ. නෑ නෑ නෑ. හරි. සමහර වෙලාවල මේ දේවල් දැක්කම ඔබේ ඇඟේ මහලු රටන ඇති. හැබැයි ඉතින් හැම දෙයක්ම වෙනසෙන් විතරයි.